රංජන්ගේ වචනයෙන්ම කිව්වම ලංකාවේ මිනිසුන්ට සතුටු වෙන්න දේවල් අමතක වෙනවා කියලා ලියලවල තියෙනවා. මට හිතුනේ දැන් අපේ හිතවත්කම අපේ ඇසුර අපේ සමකාලීන කාලයේ අපි එකට සිනමාවට ආපු කාලේ අවුරුදු 30 ගානක්. ඒ අවුරුදු 30 ගාන අපිට සති දෙකකින් අමතක කරන්න බැහැ. ඇත්තටම හුත් එක අපි හැමෝම දන්නවා අපි ඒ කාලේ ඉඳලා එකම පවුලක් විදියට ජීවිතේ සියලුම කලාව පැත්තේ සියලුම දුක් සතුට සියල්ල අපි එකට පවුලක් විදියට විඳගත්තු අය. ඒ නිසා ඔහුගේ නැතිවීම ඔහුගේ ඔහුට මේ වෙලාවේ තියෙන පීඩාව මම හිතනවා අනිත් දේශපාලනයේ ලෝකයට වඩා අපිට වුණා තදින් දැනෙනවා කියන එක. මොකද අපි අපේ ඇසුර අපේ සම්බන්ධතාවයේ ඉතාම ඒ ඥාතිත්වයේ හුඟක් ගැඹුරුයි. ඒ නිසා අපිට ඔහු මතක් වෙනවා, අපිට ඔහු මිස් වෙනවා. ඒ කියන්නේ අපි ආසයි ඔහු අපි ඉදිරියට නැවතත් එනවට. ඉතින් මං හිතනවා මේ වෙලාවේ කලාකාරයෝ හැටියට අපි අසරණයි. අපිට මෙතනින් එහාට දෙයක් කරන්න නැහැ. අපිට පුළුවන් මේ විදිහට එකතු වෙලා ඔහු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරගන්න එක විතරයි. මට හිතනවා දැන් දින 200ක් ඔහු දුක් විඳා දඬුවම් විඳා ඉතින් ජනාධිපතිතුමා අපි ගැනත් හිතලා රංජන්ට යම් සමාවක් දෙයි, එක්කෝ යම්සි සහන කාලයක් ලබා ගන්න, ඒ වගේ දෙයක් කරගන්න හම්බු වෙයි කියන එක. සමහරක් විට අපේ මේ උත්සාහය හරියන්නේ නැති වෙන්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. ඒ දෙකෙන් කොයි එක වුණත් මට හිතෙනවා දැන් අපි මෙතන මේ කතා කරපු දේ රංජන්ට ඉදිරි කාලයේ සිරමැදිරියක් තුල ගත කරන්න වුණත් ඔහුගේ හිතට ලොකු ශක්තියක්, ධෛර්යයක්, ආදරයක් ලැබෙවි. මොකද එයාගේ පවුලේ කට්ටිය ඔබ හැමෝම දන්නවා එයාගේ පවුලක් කියන එකක් දැන් නැහැ. දෙමව්පියෝ නැහැ, සහෝදරියෝ නැහැ, කවුරුවත් නැහැ රංජනයට. ඒ නිසා අපි තමයි එයාගේ එහෙම තැනක හිටපු අය. ඉතින් එයා හිතා එයාට තේරෙයි, එයාට දැනේ, එයාට ශක්තියක් වෙයි ඉදිරි ටිකක් ඉන්න උනත් එයාගේ මේ දෙවනි පවුලේ අය එයා වෙනුවෙන් ඉන්නවා කියන එක. Breaking.lk